Pochi Pochi al costero la tendrá. Shavinki, මොකද හිතුනේ නැවත වාරයක් මේ තරඟයට අපි Dream Star තරඟාවලියට සහභාගී වෙන්නට ලැබුණ එක ගැන මොනවාද හිතුනේ? මාර සතුටුයි. මොකද ගොඩක් මේ සීසන් 10ට මම හිතන්නේ හැම ගොඩක් chances හම්බෙලා තිනවා කියලා. ඉතින් මට හිතනවා ඒ කියන්නේ තරඟයකටත් වඩා මේක නිකන් අවස්ථාවක් perform කරන්න ආයි stage එකේ. ඉතින් මමයි අනිත් හැමෝමයි ගොඩක් සතුටු වුණා. प्रेक्षक मम हितनवा मे ड्रीम स्टार तरंगावलिये दूर यानट ओन तरंग कार्य अखिल मम पहुगे तरंग बटवल दिवाड़ी बुना කොහොම හරි අවාසනාවකට ඔයා මේ තරඟින් ඉවත් වුණත් අද වාසනාවකට නැවත වාරයක් වඩ චාන්ස් එක හම්බුණා මම හිතනවා ප්‍රේක්ෂකයන් ඔයා වටා ඉන්න ප්‍රේක්ෂකයන් හොඳ ප්‍රතිචාරයක් ලබා දීලා ඇති කියලා මේ වෙනකොට අපි බලමු හොඳක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔව් ශවින්කි චාව හමුද දැන් අපි බොහෝ දෙනෙක් හිතන් ඉන්නෝ මේ මේ පයිලා යන්නේ දැන් අනධික මත්ය ඔව් චාප සමිත කියලා අපිට කියන්න විශ්ව රවින් කියලා අහ විශ්ව රවි එහෙම එහෙම එකතු කර ගන්න අපි කැමති කවුද අපි ශික්ෂා කිවණන් හරි ශෛලී ශික්ෂා කිසේ වෙතත් මා කිවිදේ ශවින්කි රමේෂ් අද නම් කියන්න සෑන් ලව් කැන්ටි එච්චර එච්චරම කැම්පියුටර් ගන්නත් එපා මා කිවිදේ දැන් මම ඔබට එනවා තමයි හොඳයි හොඳයි ඉතින් මා කියෙමින් සිටියේ දැන් බොහෝ විට අපි හිතන්නේ සහ අපිට අපි දන්න දේ තමයි සහ අපිට හිතෙන දේ තමයි මේ පෝර්චුගීසින් තමයි අපිට බයිලා දුන්නේ කියලා මට ඉතාලම මේ සිත් ගන්නාසුළු දෙයක් වුණා 2002 දී මා නෝවේ වල තිබුණු ෆර්ද අන්තර්ජාතික ජන ගායන උළෙලට ගියපු වෙලාවේ තරුණ සංගීතඥයෙක් කරේ ජන සංගීතඥයෙක් කරේ එහෙදී අපිට හම්බුණා මේ ඒවකට හිටපු ඒ කියන්නේ ඒ වෙනකොට හිටපු වෘත්තීය මට්ටමේ ලෝකෙ හිටපු සංගීතඥයින්වත් මුණ ගැහෙන දෙක ලෝකෙ පුරාම ආදුනික සංගීතඥයින් හැටියට අපි ගියේ තරුණයෝ හැටියට මේ වෘත්තීය සංගීතඥයන්ගේ කණ්ඩායමක් ආව පෝර්තුගාලෙන් ඔවුන්ගේ හතර දෙනෙක් හිටිය අර එස්මරෙල්ඩා වගේ අර ටින්ටින් එකේ එහෙම කාන්තාවකුයි තව ඩබල් බේස් වාදකයෙකු හුවාන් කියලා හුවාන් කියන්නේ ජෝන් කියන්නේ සහ গিitar වාදකයෙකු ඔවුන්ගේ ආවේනික සංගීත භාණ්ඩයකුත් එක්ක මම හාහපුර කාලේ කහොන් එකක් දැක්කේ දා ලංකාවට විතර කහොන් වල තිබුණේ ඉතින් මං ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩමුළුවක් තිබුණා අපිට ඒ වැලඹුලුවට පස්සේ මම ගිහිල්ලා ඔවුන්ට කිව්වා ඔබේ පූර්වජය අපටත් යම් සංගීතයක් දීලා ගියා බයිලා කියලා. ඒගොල්ලෝ මගේ දිහා බැලුවා බයිලා. එහෙනම් මොන බයිලාද වගේ මන් දිහා බැලුවා. ඉතින් මං කිව්වා නෑ මේ බයිලා කියලා සංගීත ප්‍රවර්ගයක්. ඒගොල්ලෝ කිව්වා එහෙම සංගීත ප්‍රවර්ගයක් ඒගොල්ලන්ගේ උපන්තයකට තිබිලා නැහැ කියලා. ඒගොල්ලන්ගේ තියෙන ෆේඩෝ කියන සංගීත සම්ප්‍රදාය. ඒ ෆේඩෝ සංගීත සම්ප්‍රදාය එන්නේත් 18 වෙනි ශතවර්ෂයේ. එමෙන්න මේකයි මට කියන්න අවශ්‍යුනේ. මේක ඉතාම විවාදිත දුරුදෙන කාරණයක්. නමුත් ඒකෙන් ශවින්කී ගායනාවට කිසි බලපෑමක් වෙන්නේ නැහැ. ඒක කියලා තවකි බයලා බලන් ඉඳ මොකද උලත් කියලා. මේක බයලා ගානාවක් නෝනින්ද? නෑ මෙහෙමයි. බයලා කියලා දැන් අපිට යමක් හැදිලා තියෙනවා. ඒක මේ යටත් විජිත පසු යටත් විජිත යුගයේදී හැදිච්ච යම් යම් දේවල් වලින් එකතු වෙච්ච එකක්. ඒකට පෘතුගාලේ සම්බන්ධයක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒක විවාද සම්පන්නයි. කෙසේ වෙතත් ඔබේ ගායනාවට දැන් ආවොත් එහෙම ඔබ මේ ගායනා කළේ බයලා හැටියට අපි හඳුනා ගන්න පෘතුගාලේ නාපු සංගීත ප්‍රවර්ගයක් හැටියට හඳුනා ගන්න
ඒ බයිලාමය නාද රට අනුව නිර්මාණය කරන ලද ආචාර්ය රෝහණ වීරසිංහන් මා හිතන්නේ චිත්‍රපටයකට මෑතකදී නිර්මාණය කළ ගියා විජේ බාගොල්ලේ චිත්‍රපටේ විජේ හා තිලෝ සම්මානිත මාචාර්ය චිත්‍රපට මොකක්ද ඒකට අපි කියන්නේ චිත්‍රපට පුස්තකාලයක් මේ ඉන්නේ අර හාදයා චිත්‍රටම ගෙනියන්නත් එපා නදික මහත්තයා ඔය එක දවසක් මං හිතන්නේ මොකක් කරේ ඊට මෙහෙට ගියා ඔය දත්ත සුචියේ පටලගෙන පොඩ්ඩක් එහෙම වෙනවා ඕක මේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරත් මහත්මයා අධ්‍යක්ෂණය කරපු 2019 වර්ෂයේ තිරගත වුණු විජේබාකොල්ලේ චිත්‍රපටය අපේ හේමල් රණසිංහ අශාන් ඩයස් එතකොට සනාලි ෆොන්සේකා තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය ලබා දුන්නේ මේක ලංකාවේ වැඩිම පිරිවයක් දරා නිර්මාණය කරපු චිත්‍රපටයක් මගේ දැනුමේ හැටියට මිලියන 75ක් විතර වගේ මේ චිත්‍රපටයට යට කරලා තියෙනවා ඉතින් මං කියුවේ ඒක තමයි ඉතින් කෙසේ වුවත් ශාමින් කිමා ඔබේ ගායනාවට හැරෙන්නම් දැන් මා හිතනවා ඉතාම හොඳ ගායනාවක් ඔබ කළා මේ මේ ශෛලියේ අපි හඳුනාගෙන තිබෙන මේ උත්සවාකාරී භාවය මේ ඒ තිබෙන සතුටුදායක භාවය සයි හඬේ තියෙන ඉදිරිපත් කිරීමේ තියෙන ඉතාම මා හිතනවා ඒ කියන්නේ උත්සවාකාරී භාවය සියල්ල ඔබේ ගායනාව තුළ තිබුණා ඉතින් මා හිතනවා ඔබේ ප්‍රේක්ෂකාගාරය ඉතාම මනාප වෙයි මේ ඔබේ ගායනයට ඔබ කිව්වා වගේ ඔබට මේ ලැබුණේ අවස්ථාව තව ඉදිරිපත් කිරීමකට නොවේ කියලා මා හිතනවා ඔබට අවස්ථාව ලැබෙවි කියලා මා හිතනවා ඔබේ ප්‍රේක්ෂකාගාරයේ මනාපය ග්‍රහණය කරගන්නට ඔය ගායනය ඉතා ප්‍රමාණවත් කියලා මා හිතනවා ඉතා හොඳ ගැයුමක් ඔව් මිස් ස්තුතියි ඔව් ශාවින්කි මුලින්ම වට සුබ පතනවා නැවත වරක් ඩ්‍රීම් ස්ටාර් වේදිකාවට ගොඩ වෙන අවස්ථාවක් ලැබිච්ච එක ගැන ඒ වගේම නදීකයි මායි ඔය අර ජන සංගීතමය ප්‍රශ්නේ අපි මං දැන් දඹුල් එක රැයක් කෙලි වෙනකන් කතා කරා මට මතකයි සමිත මහත්මයා මැවිලා පේනවා ඇති ඒක රවුල රවුල සුදු නයිද අපි අනිවාර්යෙන් ශාවින්කි මං වාර සුබ පතනවා මං හිතන ගොඩක් දේවල් කියවුන සහ ස්මාර්ට් තෝරා ගැනීමක් මං විශ්ව කිව්වා වගේ මෙච්චර ලොකු බජට් ෆිල්ම් එකක් කියලා කියන්නේ අනිවාර්යෙන් ගොඩාක් තැන්වල මිනිස්සු ප්‍රේක්ෂක මේ චිත්‍රපටේ බල්ලා දිනවා ඒ නිසා මේ ගීතයත් මිනිස්සු දන්නවා මිනිස්සු අඳුරන ගීතයක් ජනප්‍රිය වෙච්ච ගීතයක් නිසා ස්මාර්ට් තෝරා ගැනීමක් වා කරලා තිනවා ජනතාව අතරට නැවත පාරක් යන්න මාර්ගයක් විදිහට ජනතාව අතර ප්‍රසිද්ධ අලුත් ගීතයක් තෝරාගෙන තිනවා ඉතින් මම සුබ පතනවා ශවින්කි මම හිතනවා මගේ මිතුරන් දෙදෙනා කිව්ව වගේම ඔයා වාගේ වැඩේ සෑහෙන දුරට සාර්ථක කරා කියලා මම හිතනවා හොඳ ගේම් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙයි අද දවස් අවසානයේ දරණා ඩ්‍රීම් ස්ටාර්